සද්ධර්මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනී බෝම ශ්‍රද්ධාාවං යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ, තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, ලෝකසත්වයන් පිළිබඳව. අසීමිත දයාවින් මහත් වූ කරුණවිෙන්, අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත්්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ග්ඩත් නිවැරදි වන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරිය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වෙන්ඩ මේ රැස්කරගන්න සියලු කුසල ධර්මයන් ධර්මදානානිසංසය ධර්මශ්‍රවනානි සංසය එවගේම තම තමන්ගේ ජීවිත කාලයේ පුරාවට මෙතෙක් සිදුකරගත්ත අන්න සියලුකු සල ධර්මයන්ගේ ආනිසංස හේතුවේවා කෙළ ආශිරුවාද කරනවා. පින්නතුන අද ධර්ම දේශනාවේ මාතෘකාවහැටියට දායක පිරිස විසින්සිහිපත් කරනවා කර්මය කර්මඵලය කියන මාතෘුකා වැසුරු කරගන ධර්මදේශනාවක් සිදුකරනවනං හොඳයි කියලා තීට අනුව කරුණු පැහැදිලි කරඩ ධර්මදේශනාරාශියමට කලින් මෙම නාලිකාව ඔස්සේම සිදු කරල තිබනත් දායික පිරිසග ඉල්ලීම නිසා මෙ මාතෘ කාවුම නැවත අද දේශනාවටත් යොදාගන්න කල්පනා කලා මය කර්මඵලයේ පිළිබඳව කරුණු සාකච්ඡා කරනකොට අපි බුදු දහම තුළ මේ පිළිබඳව ගොුණු කරන්න කරුණු රාශයක් අන්තර්ගත වෙලා තියෙනවා භාගිතුන් වහසේ පිළිබඳව දේශනා කරලා තියෙනවා අචින්තේය සූත්‍රයෙන් කරුණු පැහැදිලි කරනකොට අප භාගිතුන් වහන්සේ දේශනා කොට වදාල්ලා මේ ලෝකයේ කෙනෙකුට හිතල ඉවර කරන්න බැරි විෂයන් කීපයක් පිළිබඳරු ඒ විෂයන් අතර කර්ම විෂයත් එකක් අචින්ත ඒ අයි කෙළ කියන්නේ කවදාවත් හිතල ඉවර කරන්න බැහැ කියන කාරණාව කර්මයේ පිළිබඳව සඳහන් කරනකොට අකුසලකර්ම කියල කර්මයේ ආකාර දෙකක් තියෙනවා එමනතන් හීනකර්ම ප්‍රනීත කර්ම කියලා ආකාර දෙකක් චුල්ලකම්ම විභංග සූතරයේ සුභ මානවකට කර්මය පිළිබඳව කරුණ පැහැදිලි කරනකොට අපි භාගිතුන් වහසසි දේශනා කළා කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දුු කම්ම පටිසරනු යංකම්මංකරිස්සාමී කල්ලයානංවා පාපකංවා තස්සදායාදූ බවිස්සාමීති යම් කෙනෙක් යම් කර්මයක් තමන්ගේ ජීවිත කාලය තුළ සිදුකරනවද අගේ කර්මයම තමන්ට දායාදයි කර්මය නිසා ඊළඟට නැවත නැවත උපදින ආත්ම භව තීරණය කරනු ලබනු කම්ම යෝනිී කම්ම බන්ධු කියල කියනවා තමන්ට ඉන්න හොඳම ඥාතියා කර්මයයි තමන්ට තියෙන හොඳම පිළිසරණ ඒත් කර්මයයි කම්ම පටිසරනෝ යම්කම්මං කරිස්සාමී යමෙක් යම් කර්මයක් කරන්නේද කල්ලයානංවා පාපකන්වා ඒ කුසල් දා කුසල්ද තස්ස දායාදෝ භවිසාමී එම ඔහුගේ දායාදය බවට පත්වෙනවා පිනතනින් මේ ලෝකෙ අපි ජීවත් එෙනකොට කොහොම කළත් කරම රැස් වෙනවා උනත් කර්ම රැස්සෙනවා එදර මේ රැස් කරන කර්මතර කර්ම පත කියල ජාතියක් තියෙනවා කර්මය සහ පතයි කියලා මනරද කර්ම පත කියල කියන්නේ පිනදි කර්ම පත කියල කියන්නේ මරනාසන්න වෙලාවේ මතක් වුණු නිරයේ උපද්දවන්න හේතුවයෙන් අකුසල කර්ම තියෙනවා ඒවගේම මරනාසන්න මොහොති මතක් වුණුත් සුගතිය උපද්ධ වන කරුමත් තියෙනවා ඒවට තමයි කල්්‍යයාන හෙවත් කුසල කර්ම කෙල කියන්නේ මේ ලෝක ජීවත්වෙන වැඩි දෙනෙක් වැඩිපුර රැස් කරන්නේ අකුසල කරම සමහර වෙලාවට අකුසලේ තරම හරියට දන්නේ නැති නිසා අකුසලේ විපාකය හරියට හඳුන ගත්තේ නැති නිසා අපි බය නැතුව කර්ම කරන්න එළඹෙනවා නමුත් පිඩතුනී මේ ලෝකයේ අපි ජීවත් වෙනකොට ක්්‍රැස් කරගත්ත සියලුම දේවල් මෙහෙදාල යනවා නිකන් හිතන්නකු අපි මේලෝක ඉපදුනාට පස්සේ තමන්ගේ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත් කරගන්න එහම යත්තං දුකක් නැතුව ජීවත්ෙන්ට ආර්ථික වට පිටාවක් හොඳට හදාගණ්ඩ ඕන නිසා ඒට මුලින්ම කරනා හොඳට ඉගෙන ගන්නෙක් මව්පියෝ දරුවට හොඳටු ගන්නන්නේ හොඳ රැකියාවක් අරගෙන යහපත් ජීවිතයක් නත දනදා අන්‍යාදීෙන් ආඩ්ඩ්‍ය වුණන ජීවිතයක් ගත කරන්ට මඟ පෙන්නට ඉදි එනිසා අපි හොඳට ඉගෙන ගන්නවා ඉගෙනගෙන විභාග පාස වෙලා උසස් අධ්‍යාපනයන් ඉවර කරලා අපි හොඳ රැකී රක්ෂ හොයා ගන්නවා සමර ලොකු මුදලක් වැටු පැහැටියට ලබනෝ එම ලබාගත්ත ධනදානය තුළින් අපි මේ ලෞකික ලෝකී සැපවිඳින්ද කියලා අවශ්‍ය බොහෝ දේවල් ළඟා කරගන්නවා හොඳ ගෙදරක් කදාගන්නවා හොඳ වාහනයක් කරගන්නවා බොම රසට මෙහිට ආහාරපාන භුක්ති විඳනවා එදිනනි දාට අවශ්‍යය බොහෝ දේවල් ලබි සම්පාදනය කරගන්නවා ඉඩ කඩන් අරගන්නවා රංග්‍රදී මුතු මැනි කොයාගන්නවා මේආදී වශයෙන් ඉදිනිදා ජීවිතයට කොච්චර වටින දවල් අප එකතු කරනවද මම කියන්න පින්නතුන මොනව හම්බ වුනත් අපේ සියල්ලම දවසක මේ ලෝකෙ දාලා අපි මෙිහෙන් ඇන්ඩ යනවා. හම්බ කරපු දේවල් ඒ තැන්වොල තියෙනවා ඉඩකඩං තිබුට තැනවයි රංග්‍රදිී මුතුමැනිික් සඟවපු තැනවයි මිලමුදල් බැංකෝල් තවත් තැම්පත් කරපු තැන්ගොල එහෙමමයි නමුත් පින්නතුනේ යාන වාහනත් නවත් අප තැංගොලමයි මෙසිියල්ල කරමින් සියල්ල ලබමින් පෝෂණය කරපු මගෑන්ග මේ කය සියලු දුක්විින්දේ අය පෝෂණය කරට මේ අයට සැපයක් ගෙනල්ලදන්ට එහෙම පෝෂණය කරලා සැපවත් විදියට හදපු රැකගත්ත මේ කයත් මේ ලෝකම දාල යනවා අන්‍ය වූ දේවල් මොනවද තමන්ගෙම කයත් මේ ලෝකෙ දාලා ගිහිල්ලන්නේ එද අපි මොනවත් මෙලොවින් අරගෙන ගිහිල්ලනෑ නවත් අපි අරගෙනයන එකම ධර්මතාවයක්තිය නොයකත එකට කියනවා කර්මය කියල බෞතිකම වූ කිසිම දෙයක් අර්ගනයන්නේ නැහැ රැස්කරගත්ත කුසල් සහ කුසල් විතරක් අපි මෙිහින් අරන් යනවා ට අරගන යන කරුමාතර වැඩිපුරතියන්නේ මොනවාද කුසල්ද කුසල්ද තමන් තීරණය කරන්න ලෝනේ මේ ලෝකින් නික්මිලා යනකොට මම අරගණයන එකම ධර්මතාවේ කරුමේනම් මොනවා ගෙනනිිච්චොද්ද මට ඊළඟ ලෝක යහපත් කරගන්න පුළුවහන් වෙන්නේ භාගිතුන් වහන්සේ එක අවස්ථාවක දේශනා කොට වදාලා මහන පිනට බයනොව් මාපුුණ්‍ය භායි කෙන සූත්‍රයං දේශනා කරන්නේ. මහනෙන පිනට බය නොවවු කෙනෙක් පින් රැස් කර ගන්නවා කියල කියන්නේ සැප එකතු කර ගන්නවා කියන එකයි කිය වචනය තව තේරුමක් සැපේ කියන එක පිං රැස් කරන්නේ නම්ඒ සැපරැස් කර ගැනීමකයි ගේ නිසා වැඩි වැඩ වැඩි වැඩ කුසල් රැස් කරන්න කියලා නමුත් පිනතින අපිකල්පනා කරන්න ඕන දැනට අපි අතින් වැඩිපුර රැස් වෙලා තියෙනෙ කුසල් දකු සල්ද කියලා වැඩීක් තියෙන අකුසල්නං කොයි විදිහෙට ජීවිතයේ ඊල ගාත්මය තීරණය වෙයිද දන්නේ මරණින් මතු ජීවිතයේ කොහොම වෙනවද කෙල් දන්නේ වැඩීක් තියෙනෙ කුසල්නං බොහෝ වෙලාට සුගතිය උප දිනවා නමුත් මරණස්සන්න කාලී ට නැගෙන්න්නේ ොනවාගේ කාරණාවක්ද. අකුසල චෛතෙසි ගෑ කෙළඹිලා තිබුණනොත්. සමහරලාට ඒත් දුගතිගාමී වෙන්න සිද්ධ වෙනවා. බොහෝ අකුසල් කරපු කෙනෙක් කරගත්ත කුසලයක් තුළ සතුටින් හිටියොත් අවසන් මොහොති ඔහු ඒ කුසලේ නිසා සුගතිගාමී වෙනවා. එන මේ කරමය කියන ධර්මතාවය විවිධයි හරි පුදුම සහගතයි පිනතින උදාහරය හැටිය සඳහංකළුත් තම්බ දාටික චෝර අවුරුදු පණස් ගානක් මිනි මරපු කෙනෙක් මරණස්සන්න කාලි සාරිපුත්ත මහරහතන් වහන්සේට දන්දීලා සතුටින් තමයි හිටිය එදා දවස ඔහ එදාම මරණයට පත්වෙනවා නමුත් සාරිපුත්තයන් වහන්සේට පිළිගන්න පු කැඳදානය සම්බන්ධයෙන් අසීමට සතුටකින් තමයි හිට මරණයට පත්වෙන වලා වෙත් එහෙමයි ආංගේ කුසල කර්මය නිසා තබදාාටික චෝරාදත් දෙව්ලෝ දෙවස ැපවිදිනවා නමුත් ඕගේ ජීවිත කාලෙ වැඩියම්ම කරලා තියෙන්නේ අකුසල් ධර්මාස්ුවක මහරජ්ජිරූ මොන තරන් මේ ශාසනය පින්කර ගත්ත කෙනෙක්ද. ශාසනය හැබෑම දායකෙක් වඩ ඕන නිසා ධර්මාස්ෝක රජිරූ මහ රහතන් වහන්සේ ලගේ අවවාද වලට අනුව තමන්ගේ එකම පුතා ජම්බුද්ධේප යුව රජ්ජුරු සම්බුද්ධ ශාසනයට පූජ කළා තමන්ගේ එකම දියනියගේ කැමැත්තත් ඒක නිසා දේණියටත් ඒ සඳහාවසර දුන්න මහරජ්ජිරුවන්ට දරුව දෙන්නයි දරු දෙන්නම සසුන් ගත කළ අ අසූ හාරදාහ වෙහෙර විහාර හදල ජම්බුද්ධීපිය පුරාම බොහෝ දෙනාගේ නිවන්දර වෘර්ත කළා ශාරීරික ධාතුන් වහන්සේට වන්දනා කරලා සතරාපායෙන් මෙිදන මඟ ලෝකයට උදාකරල දුන්න ගෞතම සම්මා සම්බුද්ධ ශසනී තුන් එනි ධර්ම සංගායනාවට රාජ්‍යනු ග්‍රහය ලබල තුන්නා. භාර්තයෙන් පිටද. කටවල් කීපයකට ධර්මය ප්‍රචාරී කරවලා ඒ ඒ රටවල් වල මිනිස්සුන්ට. නිවන්දොර ෘත්ත කරලා දුන්න එහි ප්‍රතිඵලයක් හැඩියට තමයි භාගිතුන් වහසක ධර්මය අපටත් ලැබුණ එති මේවිදී මහාපිංකන් කරලත් අවසාන කාලෙ තමන්ගෙ හිතේ ඉපොදුන යම් අකුසල විතර්කයක් නිසා චෛතසිකයක් නිසා කාලේගට තිරිසන් අපා ඊපදින්න සිද්ධ වනාා කළ සඳහන් කරනවා බලන්න වෙනස පිනති අප නිශාසනය සඳහන් කරනවා එක භික්‍ෂූන් වහන්සේ නමක් අවුරුදු විසිදාහක් මනාව පිරිසිදු බ්‍රහ්ම චරියයා ආරක්ෂා කළ වයෝරධව ජීවිතය අවසන් කාලේ තමන් නතින් බොහොම පුංචි ඇවතක් සිද්ධ වුණා ඒත් හරියටම ඇවතක් වුණාද කලා නිශ්චිත වුණෙත් නැහැ හරියටම මතකනෑ සැකයක් තියෙනව ඇවතක් වුුණා කියලා නමුත් ආංගේ කාරණාව නිසා කනස් සලු සහිත සිතින් තමයි හිටි. අපත් වනාගින් පස්සේ දුක්කෙත තැනක තමයි ජීවිතය තීරණය වෙන්නේ ඉදර් බලන්නකු මේ අවසන් මොහොත තමන්ගේ මතකයට කුසල චෛතසිකයක් නැගෙනවනන් කොච්චර වටිනවද කියලා එති එෙම කුසල චෛතසික ඉදිරිපත් වෙඩ අපි කුසල් කරලා තියෙන්න්නේ පයි ජීවිතයේ වැඩි වැඩියෙන් කර ගත්ත දේවල් අසන් ොත තකට එඉඩ තියෙන ඉඩ කඩ බොම වැඩි පෞද්ගලිකව තමන්ගෙන් අහන් ඕන ප්‍රශ්නයක් මේ වෙනකට මං වැඩියෙන් කරලා තියෙන කුසල් දකු සල්ද කියලා එතවට තමන්ට තීරණය කරන්න පුළහන් මං වැඩියෙන් කුසල් කරපු කෙනෙක් නැතැන් අකුසල් කරපු කෙනෙක් කියලා කුසල් කරපු කෙනෙක් නං ඒ කුසල් තවතාව වඩා වර්ධනය කරන්න ැඩිපුර කෙරලතිෙනයකු සල්නන් බහවාකුසල් දහම් වෙනුවෙන් යොමුුවෙන්ට සමහරවෙලාට කෙනෙක් ජීවත්වෙනකොට සුළු පටුයි කියල හිතලා ඔය ප්‍රාණ ගහතා කුසල් මදුරුව මරණේවා කූමි මරණ දේවල් කැරපොත්තු වගේ දේවල් විනාස කරන ක්‍රම පෝන තරං පාවිච්චි කරනවන්නේ ලොකු පව් කියල හිතන්න නෑ එවගේම බොරු කියනවා තමන් නිසා නෙමෙයි අනුන් නිසා බොරු කියනවා යාලූ බේරගන්්ඩ නෑදෑයෝ බේරගන්්ඩ යාලුව නෑදැයු රැක ගණ්ඩ අපි කොච්චර බොරු කියනවාද අනුන් නිසා කරපු වැරදි නමුත් පිනති න ඒවා බිපාක දෙනකොටේ බසර තිය දහස් ගනන් ආත්මසිය දහස් ගනන් පල දෙනකොට. අපරාධි මේවාගේ ආල්ුවෙක් නිසා ම මේවාගේ කරුමයක් කලානී කෙල හිතෙන්නේ. නමුත් එදාට හිතල වැඩක් නෑ එදා හිතුනට වැඩක්නේ එහෙම දේවල් ජීවිතය දැන් කරන්න එළඹනහම දැන්හිතල බලන්ඩ මේක කරන එක සුදු සුද නැද්ද කියලා එහෙම කරලා කුසලේෙන් ඇත්තෙන්ට කරු මේ සංසාරය දිගින් දිගට බොහෝ කාලයක් විපාක දෙනවා උදා අහරණ කොයි තරන් තේවාද පැහැදිරි කරන්නට කම්ම දායාදා කියල කීවේ තමන්ට මේ ලෝගි තියෙන හොඳම දායාදේ කරමය නිසානි එගෙන තමම්ම කරපුදී අපේ පින්නතුන්න මතකද අපේ භාගිතුන් වහසගේ ඥාති පරපුර සාක්‍ය වන්සිකිවූ විඩුඩ පරජිරුව අතින් සමූලගහත නෙවුුණානි ඒ විඩට ්‍රරජරුවතින් සම්ූල ගත්ත නයවෙන්නේ සංසාරය කරගත් අකුසල කරමයක් මේ ජීවිතයේ හැටියට සමූල ගහතනයට හේතුවන කාරණාවක් තියෙනවා ඒ තමයි විඩුඩපෙකුමාරයක් පහත් කොට සැලකීම නවත් විඩඩපති සමූල ගහතනය වඩ අතීත කරමයමකක් ගඟක මාලුල්ලන්න ගෙහිල් විස සහිත වැ තලල වතුරට දෙම්ම. වැල් විසයි ඒ විස ජලී දියවෙලා ගිය ඒ වතුර හිටපු මත්සයන් මැරෙල උඩාව ප්‍රමාණවත් විශාල මසුන් අල්ල ගත්ත. එ වනාට ගඟක ජලයට විස විශ්්‍ර කරහම මොන තරං ජීවිීන් සංහතියක් වෙනස වෙනවද එනන්ගේ ගගේ ඒ ප්‍රදේශය හිටපු සියලුම ජීවිීන් සමූල ගහතනය වෙනවා අන්ගේ කර්මය සංසාරි බොහෝ ආත්මොල විපාක දුන්න එහෙම විපාකදීල භාගිතුන් වහසේගේ ඥාතිත්වය අරගෙන ඉපදිච්ච කාලිත් බොහෝ දෙනා ගන්ති මාත්ම භාවේ සමහරයි සතරපායින් විදිල ඉන්න කාලි සමූල ගහතනේ වෙඩ සිද්ධ වනා එර් කරම පලයක් ඇැටියට අපේ අයට මතකයි අපේ ශාසනෙන් මහා යුරධවන්තයන් වහන්ස හැටියට විරුදාවලිය ලබල ඉන්න මහමුගලන් මහරහතන් වහන්සේ තීරතකයන් අතින් ම ශරීරයේ යටකුට අබෑට තරන් කුඩුවනකං පහර ලබල පිරිනිව පාඩ මග යෙදෙනවා තීර්ත කෑගෙන් මේ විදිහට පහර ලබන් මොකක්ද මේ ජීවිතය තියෙන හේතුව අපි සම්බුද්ධ ශාසනයේ නිතර නිතර දෙවුලුව වැඩල දෙවියන් සමඟ කරුණු කතා කරලා එවන් උත්තුම් උසස් දිව්‍යාත්ම ලබන්ඩ සංසාරරි කරගත්ත කුසල් මොනවාද කියලා හලා මනුලවට වැඩල ඒ ඒ දෙවියන්ගේ දිව්‍යාශ්චරය මිනිස්සුන්ට කියල දීලා එවන් ආශ්චරමත් ජීවිත ලබන්්ඩ ඔවුන් සංසාරි කර ගත්ත කුසල කරම මොනොවාද කියන එකත් මිනිස්සුන්ට කියල දීලා නිස අකුසලේ ඇත් කළා කුසල් දහම් වොල සමාධන් කළ මේ මහශ්‍රාවක උතුමන් වහන්සේගේ මේ අසීමමිත හැකයා වසීමිත දේශනා විලාසේ අසීමිත කරුණු පැහැදිලි කිරීම කරමය කර්ම පලය ගැන අවබෝධ කිරීමේ ශක්තිය නිසා අන්‍යතීර්ථක පිරිස් පවා වේගෙන් සම්බුද්ධ ශාසනය වැළඳ ගත්ත. අන්න තීරතකයන්ට නිස දායක පිරිස් නැතිවුණ. ඔුන් සාකච්ඡා කලා මේ කාරණාවත් තවතව ඉදිරියට මෙහෙම සිද්ධ වුණුොත් අපිට කැඳවතරූගුරක්වොත් ලැබෙන එකක් නෑ ඒකින් ගැලවෙඩනං ශ්‍රමණ බවත් ගෞතුමයන්ගේ. මෙන්න මේ මහශ්‍රාවකය ගාතනය කළ ේතුයි. තමයි සාරිපුත්තයන් මහමොක් ගල්ලානයන් වහන්සේගේ අකල් වියෝවට මේ ජීවිතය මග හැදන්නේ නමුත් අතීතය කරගත්ත කරුම ඇත්තිේ නවානිසාංසාරික හේතුවට අතීත කරගත්ත කරම ඇත්ති නොවයි කරමය තමයි බොහම ඇත සංසාරි භවයක තමන්ගේ බිරිඳගේ වුවමනාව නිසා ඟ අම්මයි තාත්යි රථය එක නම් වගෙන වනාන්තරයට අරංගෙහෙල්ල විශාල දඩු කඩාගෙන දඩුවලින් පහරදීල මව්පියන් ජීවිතක්ෂයට පත් කළ එ අකුසල කර්මය අති දේර්ග කාලයක් නිරේ ඒපදිලා වින්දනය කළා නවත් අවශේෂ කර්මයේ නත නැවතත් පලද මේ ප්‍රතිඵලයක් හෙටියට තමයි සදහටම සංසාරි කෙරවලක නන්තිමාත්ම භාවිත් මේ විදියට තීරථකයන්ගෙන් දරුණු ප්‍රහාරයකට මුණ දෙන්න සිද්ද වේ. කර්මයේ පසුපසාපු හැටි. පිනතින අපේ දහමේ දේශනාවක සඳහකරන භාගතුන් වහන්ස ගිලං වෙච්ච භික්ෂෝකටු පස්ථාන කරපුු තැනක් ගැන එ පූතිකතති සහාමුදුරු පෘතිකතති සාහාමුදුරුවන්ගේ ශරීරයේ අබෑට වගේ බිබිලි හැදෙන්ට පටන් අරගෙන බෙලි ගට තර බිබිලි විසාාල වුණ ඊට වස බිබිලි සැරව පිරුුණ තැන් ගෙඩි බෙලි ගැට වගේ ගෙඩි ඒවද සැරව පිරලා එ පුරලා ශරීරය පුරාම සැරව ගලනෝ එවිතරක්දැනෙමෙයි දැ මුළු ගතම තුවාලයි. අන්තිමට උපස්ථායගය පවුන්ු හසත් හැරිය. මහාකාරුණිකයන් වහන්සේගේ අසීමිත මහකරුණා ගුණේ නිසා රයට පත්වන තක පොවත් න්ති මාත්ම භාවි උන්වහන්සේට අපවත් වීමකි තිරුණු කර පරණේ ර්වානයකට මග හැදනා පන්නතුනී සම්බුද්ධ ශසනී කර්මය කර්මඵලය කියෙන මාතෘකාව පැහැදිි කරනකොට ඒ ඒ අය සංසාරය කරගත්ත අකුසල කර්මෝල විපාක නිරයවල් වල විඳන හැටි කුසල කර්මෝල විපාක සුගතියේ විඳින හැටි කුසලේක පලයෙන් සංසාරය සදහටම නිමාකරපු හැටි මුලු ශාසනයේ දේශනාව පුරාම කරුණු සඳහා එනිසා එක ඉතාම පුළුල් මාතෘකාවක් කියල මමුලි සඳහන් කරන්නේ දනා පින්න තුන්ඩ මතක ඇති අපේ ශාසනයේ ධාර්චීරය මහරහතන් වහන්සේ පුක්කු සාති මහරජ්ජුරු සුප්‍ර බුද්ධ කුට්ටිකෙන කුෂ්ට රෝගයා තම්බදාටික චෝරය එක පුත්ජන පුද්ගලයයි ආරයෙන් වහසල් හතර නමශ ර්චීරය මහරහතන් වහන්සේ පුක්කු සාති මහර ජරවානාගාමී වෙලා සුප්‍රබුද්ධ කුට්ටි සෝවාන් වෙලා පෘත්ජන නමුත් කම්බදාටික චෝර සෝවාන් මාර්ගඥානය ළඟ තියෙන අනුලෝම ඥානය ළඟට තර හිත දියුණුනා කියල සඳහංකරන ව අසාරරි පුත්තියන් වහසසිදියාව අවවාදයත්ත එක්ක සඳහන් කළේ මේ හතර දෙනාම එක්ම විදිහට තමයි ගාතනය වෙන්නේ එල දෙනක්ම තමයි හතර දෙනාම ගාතනය කරන්නේ යක්ෂණයක් එල දෙනකගේ වෙස්සරගෙන නැවිල්ල රහතන් වහන්සේගේ ජීවිතයේ විනාස කළා ඒගෙන් යසී මාන්තික කකුසලෑ එකුතු කර ගත්තා පුක්කු සාති මහරාජිරුවන්ගේ ජීවිතය විනාස කලා අනාගාමීන් වහසේ ගාතනය කර ලසීම මාන්තිකුසලයක් රැස් කර ගත්තා. ඉටමතරව සෝවාන් වහන්සේ සුප්‍රබුද්ධ කුට්ටි. ආරයන් වහසේ නමකගේ ජීවිතය විනාස කරල මහකුසලයක් ලබා ගත්ත. මාකුසලයක් ලබා ගත්තා. තබදාටික චෝර නමුත්. සාරිපපුත්ය එන් වහන්සට දන්දීල බොහොම පැහැදුණු ප්‍රසාධ ජනක සිතින් වාසය කරන වෙලාවේ. මේල දෙනගේ ප්‍රහාරීයට ලක් වෙන්න සිද්ධ වෙනවා අති දීර්ග කාලයක් සසර මේ විදිර මේ හතර දෙනා මරණයට පත්වුණී එක කාන්තාවක් ගාතනය කළ මේ හතර දෙනා සංසාරි ගොඩක් ඈත භවේකඒ කාන්තාව ගාතනය කරන වෙලා වේ ඇසාපයක් කලා ප උපදින භවයක් ගානනි පලිගන්නවා කියලා දරුණුවකු සල්සිතක් අන්ගේ සාපයට අනුව තමයි ඇ දිගින් දිගෙටම දිගින් දිගටම මේ අයගෙන් සංසාරි පලි ගන්නේ අවසානාත්මි වෙනකොට රාතන් වහන්සෙනමක් අනාගාමීන් වහන්සනමක් සෝවාන් වහන්සෙනමක් ගහතනය කරලා මොන රන් අකුසලයක් යක්ෂණය එකතු කරගත්තද ක්‍රහතන් වහස පිරිනිුවම් පාල සංසාරිවර කළා අනාගාමින් වහසේ බමලුව වඩිනවා සෝන් වහසේ සුගතියට යනවාවෙන්නතුනේ නමුත් අර යක්ෂනියට මකද වෙලා තියන්නේ ඇ මහ නිරේ ද පවට දුක්වෙදි මානරයේ අදත් ඒ පවට දුක් විඳනවා පිතුන කර්මයක ස්වභාවිිය එළකට හිතල බලන්නකු මේ බුද්ධ ශාසනීම අපි පුංචි කාලින්ද ලහල තිනම් මේ කාල යක්ෂණය කියලා යක්ෂණයක් ගැන මෙත් වෛරයක් රැක් කරගෙනක්ුසල තක් කෙලම මුලින් මතක් කළ එක බද්ධ වයරයේ බවට පත්ව නම හරිම භයානකයි අන්නේ වගේ ප කාලියක්ෂණය කවුද කාලි කියන්නේ කාලියක්ක්ෂණය පිනිතිර සැවත්නුවර එක පවුලක අම්මයි පුතයි විතරයි ජීවත්වනේ පුතා අම්මගේ වැඩත් කරගෙන ගොවිතැම් බතුත් කරගෙන දනෝපාන ක්‍රමයයක් පත්වගෙන බොහෝම දුක්විඳමින් තම වැඩකළි. ඉතිනි සාම තරුණ පුතාට නිතර නිතර බලපෑම් කළා ආවාහයක් කරගන්න කියලා. දැඩියක මැත්ත තිබුණ මෑණියන්ගේ කැමත්තරි පිටු පාන්ඩ බැරි නිසා. ඔහු කාන්තාවක් ගෙදරෙක් ආවා. මව්පියන්ගේ කැමැත්තින්. ටික කාලයක් ගෙවිලගේිය ඇය වද ස්ත්‍රියක් අම බලපෑම් කරට පටන් ගත පරපුර ගෙනියට කෙනෙක් නෑ පුතෙක් හදන්ට තවත් බිරිනක් ගන්න කියලා. තමා කමැත්ත කොච්චර තිබුණා මවගේ කැමැත්ත යනම් ඔහු ඇත් කළ පලනිි බිරිඳර දරුව හිටිය නැහැ දෙවනි බිරිඳර දරුව ලැබෙන්ඩ් හිටිය නමුත් පළමු බිරිද දර විනාශළ තුන්ි නිවතාවි අම්මයි දරුවයි දෙන්නම විනාශ කළා එදා ඇය නැවත සාපයක් කළා මගේ දරුව දෙන්නෙක් මරලා අන්තිමට මාත් මරාගත්ත කියලා පිනතුනී අක ප්‍රතිපඵලය ැට. එදාර කාන්තාව සාපයක් කළ උු ිෙනුත්ම පලිගන්නුව මේ විදිහටම කියලා මැරලගේල්ල ඇය බැලියක් වෙලා ඉපදුනාා ඒවගේ මේදා පලිගත තැනැත්තිේකිෙකලක් වෙලා ඉපදුනා අර බැලලි අවස්ථා දෙකක් කෙකලි එක බිජුවට අනුබව කළා තුංගනි අවස්ථාවයි එක්කම මරාගනකෑවා එදා බැලිය පිළිබඳ දේශෙන් කෝප මරණයට පත්තිච්චේ කිකිලිය තමන්ගෙහිතේ පදිච්ච වයිග්‍රේටනු ඊළඟ ජීවිතයේ දිවි දෙනක් වෙලා ඉපදුනා අරකාන්තාව ඊළඟ ජීවිත මුව දෙනක් වෙලා යිපදුනා දිවිදෙනගෙන් බෝම කරදරයට පත් වනා මුව දෙන දෙපාරක් තමන්ගේ දරු දිවිදෙන ැගත්ත තුන්ග දවශ තමනුත් එක්කමට හැගත්තා අනද දිවිදෙන ආපවසරයක්ප මුව දෙෙන ආපවසරයක් සාප කරනවා මමත් ඊලක බවිී නුබත් මේ විදිහයටම මරණක් කියලා දිවිදෙන මනුස්සලෝ කකිපදුනා මුවදන යෂණයක් වෙලා ඉපදිනා ඒයක්ෂණය තමයි කාල යක්ෂණය නවත්තර තැනැත්තිය දැන් මනුස කාන්තාවක් න තමන්ෙන් පලිගණ්ඩෙන තැනැත්තිය යක්ක්ෂණයක්ඒත් ඇය අවස්ථා දෙක දෙක තමන්ගේ යෙහෙළිය වගේ ඇවිල් ලන්නා රවට්ටලා දරු දෙදෙනම බිලි ගත්තා ඒක දැනගෙන අර කාන්තාව ස්වාමි අටි කියන මේ සිරේ දරූ බිහි කරන්න මගේ ගමටයම් ඒ අනාතරෙත් යක්ෂය කරද කරන්න සෝදානන් වුණත් ජේතවනනාරාමේ ළඟ හිටපු නිසා ජේතවනාරාමට දුවලගිහිල්ල බුදුරජාණන් වහන්සේට කාරණාව කියල අන්නදා භාගිතන් වහන්සේගෙන් රැකවරණය හදාගත්තා දෙ මම් මේ මෙච්චර විස්තරයක් යාගෙනාව සංසාරි දිගින් දිගට කර්ම අපිපිටි පසේනැහැටි. අන්නක නිසා මේ ලෝකෙ ජීවත් එෙනකට අපි හැම වෙලායි මුත් සහ කර්ඩුඋන පින්නතුනි කල්්‍යයාන කර්මයන් තුළ ජීවත්තෙන්ට කැන කුසල කර්මයන් තුළ ජීවත්තෙන්ට අකුසලේකොයි විදිහට කොයි පැත්තේ බලවත්වෙනවා ද කියලපි දන්නේ. කුසල් කරකර ජීවත්තෙන්ට වුවමනාව තිබුුණත් දි සඳහා බලාපොරොත්තුය ඇති කර ගත්තත් පිනතින කවුද දන්නේ අපි කුසල්ම රැස්කරගණඩ අවස්ථාවල බේද කියලා ආගක නිසා කවද වෙනකං ජීවත්තේද දන්නේ වැඩි වැඩිය වැඩි වැඩිය මාකුසල් රැස්කර ගණ්ඩ ජීවිතය හාම මෙල මියේතුයි ජීව විද කියල දන්න ඇති බවත්ත නමුත් ලෝක සම්බෘතිීට යනුුව අපී හෙටක් කියලා දවසක් ගැන හිතාගෙන ඉන්නවා හෙට දවස අපිට කළේ තු බොහෝ දේවල් තියන දවස මෙතෙ කරගන්න බැරිවිච් බොහෝ වැඩර ගණඩ තියෙන දවස හැමදා මෙහෙම හිතන්ට පටන්ගත්ත හම ජීවිතයට කොයි තරන් කුසල් එකතුවයෙනවාද කුසල් ගලනවාද තමක් විසින් රැස් කරපුදී තමන්ටම දායාද වෙලා තියෙනවා. මෙන්න මේ කර්මය තමයි මරණින් මත්ය සත්වයා උපදින්නේ කොතනද කියන කාරනාව තීරණය කරන්නේ ඉපද යු ඉපදිය නොයුතු තැන තීරණය කරනවා කර්මය පන්නතුන කර්මයාපිව උපදින තැන තීරණය කරනවා නිසා කම්මං සත්්‍යේ විභජති කර්මය විසින්ම සත්වයා බෙදල දක්වලා තියෙනවා කෙල සඳහන් කළ කර්මය විසින් සත්වය බෙදල දක්වලා තියෙනවා කියෙල කියනකොට පිනතින ඒ බෙදීමත් මේ ලෝකෙ පුදුමාකාර විදිහයට විදයිශ ආගක නිසා මේ අකුසල ධර්මය කියන එක හැකි තරම් ජීවිතෙන් ඇත් කරන්ඩයි වීරවැඩැන්ෝන්නේ කම්ම යෝනි උපදින තැන නිරයක් වෙයිද උපදින තැන සුගතියක් වෙයිද කවු දෙක තීරණය කරන්නේ. එක තමයි කම්ම යෝනි කෙලෙසන් හංකලේ කරමය තමයි උපදින තැන තීරණය කරන්නේ කම්ම බන්ධු කියල කියම් මේ ලෝකේ මල් ලඟම ඉන්න මටඉන්න හොඳම නෑදයත් කරමයයි ඒ පිි ති මේ ලෝකය අත හැරලා යනකොටත් මගේ පිටිපස්සෙන් එන යම් ධර්මතාවයක් තියෙනව දේකම ධර්මතාවේ කර්මයයි කරගත්ත කු සල්ද කරගත්ත අකු සල්ද මාත්න හැරම එෙනවා ආගේක නිසා ාගිතුන් වහසේගාවවාදේ වැඩි වැඩියෙන්කු සල් කරට. ඔබවත් මම දන්න ෑන ීළඟ ජීවිතය අපි උපදින්නේ කොහෙද කියල. ඉතාම දුක්කිත පිළිකුල් සහගත අපිරිසිුදු තැන්වල ඉපදින්න තියෙන ඉඩ කඩ කොච්චරද පින්නතුනී. පෙර සංසාරය එහෙම තැන්ව ලෝන තරන් ඉපදිලා හිටිය. අනුන්ගේ මළකුණු අසුචි පනුව වගේ සත්තු වෙලා බොහම රසකරර මෙිහිට අනු බව කළා. නමුත් දැන්ගේ කාලීවරයි. එකන් හිතන්න වැසිකිලිය පනුවෙක් වෙලාඒ වැසිකිලි වලේ වතුරම පාවිවී යාසුචිය මනු බහු කර කර ජීවිත්ත එච්ච කාලි කෝටි ප්‍රකෝටි ගනන් ඉ කෝටි ගනන් සමහර මලකුණුවල පණු එ පනු අතර ඔබ කොච්චර කාලය කිපදිලා හිටිය ඇත මම කොච්චර කාය කිපදිලා ඉන්ට ඇද න්න අයට ඒදු ගන්න දැනුන හම හිසේකෙක්කුම හැදෙන නමුත් අපි ඒ කාරණාව ගැන කල්පනානොකර තවතාව කරුම රැස් කරනවා. සමහරයට හිසේකැක්කුම හැදෙන්ට තරම් දුර්ගන්ධදය වහනය කරන මලකුණේ ලක්ස ගැනම් පනුවවිදගෙන එක අනු බව කරනවා මංේ න්න පින්නතනය ඔබත් ඒවගේම මමත් එවන් මලකුණුවල්ල කනු රසා අු භව කර කර ජීවත්ත එච් කාල කොච්චරතිීන්න්න ඇත කෙසේ වෙතත්තේ ඔක්කොම දැඟිවරන්නේ එසයල්ලම නිමා කරලන මේ මනුස්සලෝකෙට ආාව මංගඔබන් අහන්නේ නැවත එහි යන්න කරම රැස් කරනවාද ආයිත් අසුචිය අනු භව කරට ලෑස්තිද අනුන්ගේ ලේමුත්‍ර තියෙන තැන්වල ඉපදිලා ඒවානු භව කර ජීවත්ය එන්න කැමතිද අ මැතිනැන් මොවද කළ යුත්ත. අකමැතිනැ කළ යුත්ත කුසල් රැස් කරන එකයි. උගද පින්නතිනේ මලකුණු අනු භව කරපු කාලය මතකයින්නේ හිතෙනවා අයනං කවදාව මලකුණු අනු බව කරන්නේ කියලා. මයකයි මතක් කළේ කරපු තරමක් අනුභව කරල ඉවරයි ඉස්සරහට මලකුණු අනු භව කරනවාද කියන තීරණට තමයි යන්ඩෝනි. අකමැතිනම් භාගිතුන් වහසිර කීකරුවෙන්ඩ ඕනෑ. කම්ම බන්දු මේ ලෝක ඉන්න මගේ හොඳම නෑය කරමයයි. ඇයි පින්නතින එහෙම සඳහන් කලි මේ ලෝකෙ ජීවත් වෙන කනුත් කර්මය මම ළඟ ඉන්නවා. මේ ලෝක අතහරමන් යනකොඩත් කරම මගත් එක්ම යන. කම්ම යෝනි කම්ම බන්ධු උපදින තැන කර්මය තීරණය එකකා ඒවගේම තමයි මේලෝක ඉන්න මගේ හොඳම නෑය කර්මයයයි අන්‍ය ඔසිියලු ඥාතීන් දූ දරුසිියලු දෙනාම මේ ලෝකෙ දාලගියත් කර්මයේ මව තනි නොකර පපුටි පස්සෙෙන් වනවා එක නිසා කම්ම බන්ධු කෙර සඳහන් කලා මෙලවපන් පුද්ගලේකුට තියෙනවනං යම්සරණක් එ පෙර කරන ලද කුසල කරමයම සරණයි ඔබත් මත් අදත් දැනුත් මේ බුක්ති විඳින්නේ පිනතින අතීත කරගත්ත කුසල ධරම මේ ජීවිතය පුරාම මේ විඳන සපසම්පත් අතීත කරගත කුසල ධර්මෝල ප්‍රතිඵල අතීතයේ කුසල් කරල මේ ජීවිතය ලස්සන ජීවිතයක් ගොඩනගන්න පුළුවන් ශක්තිය තිබනට ඊළඟ ජීවිතයේ මනුෂ්‍යාත්ම භාවයක්වත් ලබාගෙන ගුණපුරන්ඩ මම රැස්කර ගත්ත කුසලයේ ප්‍රමාණවදද කියල කල්පනා කරන්න ඕනේ. බුද්ධාන්තරයේ කහම් වෙච්ච මනුස්ස ජීවිතයක් කොයිතරන්න ශ්‍රේෂ්ටද පෙන්නතන. කොයි තරන්න උත්තරීතරද සසර මොනතරම් පින්කරල බාග්‍යවන්ත වන්නඩෝනඇද බුද්ධන්තරයක මනුලූපදින්ද. සම්මාධිට්ටික වෙන්ඩ එසිියල්ල මඔබට ලැබිල තියෙන මේ වෙලා වේ පෙරකරන ලද කුසල කර්මයන්ගේ අනන් ආනුභාවයෙන් මේවාගේ ජීවිතයක් ගත කර කර ඉන්න මොහොතක කර්මයම පිසරණ කුසල කර්මයන්ගේ සරනනාආශිර්වාදය නිසා මගතොඩේ වෙන්ඩති විච්ච කරදර කම් කට්ලු බාදා පීඩා කීයකින් අපි රැකුණද කීයකින් අපි බේරුණාද දනදාන්න ලැබුණෙත් කරදර හිරිහැලෝලින් බේරුුණෙත් තුවක්ක වු බෝම් බොලින් ආරක්ෂාව ලැබුණෙත් පෙරකරගත්ත කුසල කරම යන්ගේ ප්‍රතිඵලනි ඒකනෙ බාගිතුන් වහස දේශනා කළේ කම්ම පටිසරනෝ යංකම්මන් කරිස්සාමි යමෙක් කර්ම කරනවාද ඒ කර්ම කල්ලයානද ඒ කර්ම පාපකර්මද ඔබ ති ීරණය කරන්නට මේ වෙනකොට කොයි තරන් කුසල්ලකු සල් ජීවිතය එකතු කර ගත්තද කියලා කර්මයේ පිළිසරණ ගැන කියනකොට ම මතක් කලා පින්නතිනී මේ ගත කරන ජීවිතය යම්සේ උසස් විදිහට දුබගත කරන්න. එ උසස් විදිහ ඔබට දාානය කළේ කර්මය. පේමන්්ගේ නිදාගණ්ඩ තැනක් නැතු කෑමට දෙයක් නැතු බේතක් ඒතක් නැතු ජීවත්වන මිනිස්සු ජීවත්වෙන මිනිස්සු දැක්කහ මනේ අපයි කලා හිතන ජීවිතොච්චරද. මොදහිත් සසර අකුසල් කරලා නිවාසයක් නෑ නිදාගණ්ඩ තැනක් නෑ හරි හමං ආහාරයක් නෑ සුදුසු බෙහෙතක් නෑ මනාවු රැකවරණයක් නෑ සංසාරි කොච්චිර පෞකරන්න ෙද. ගහෙමන ඔහු පුක්ති විදිින්නෙත් ඔබ ම භුක්ති විඳින්නේ පෙර කරන ලද කුස කරනු ඒ කුසලයාගේ බලය මත පෙහිටලා මේ ජීවිතය වැඩි වැඩියෙන් තවකුසල් කරන්නට ඒ සංසාරි සැපවිඳ විඳ යන්න නිම කුසල් කරන්න ගැන්නේ සදහටම මේ දුක්ක දායික කටුක සංසාරිට නිමාවක්තියන් පින්කරපු අයටත් අකුසල කරමයේ සාධහරනෝම විපාක දෙනවනම් කරපු අයට ඒේ විදිහටම විපාක දෙනවනම් ටිකක් පින් කරලා ගැලවෙඩ පුළුවන් කියල හිතෙනවන්ද. පිනදර එහෙම වඩනං අතිඋතුම් සෝවාන් ආර්ය මාර්ගඥානයේ ග්‍රහණය කර ගැන් වෙනවා. අතීති නිරේට යන්න කරපු පව්ඕන තරන්තියෙන්න්න පුළුවන්. මරණින් මත්තේ ඒකුසල කරමාාපිවෝ නිරේට ගෙනියන්න බලාගෙනින්වා වෙඩක් පුළුවන් නමුත් පින්නදුනී අපි විසිං කරන ලද කුසල කරම නිරයට යා නෝදී අපිතාම රැක ගැෙනීන්නවා. නිරේට නොයා සුගතින් සුගතියට යන්න කටයුතු කළ යුතුයි සෝවාන් වහන්සේ ඒ අතිවතුම් සෝවා නාර්ය මාර්ගල ඥානය ප්‍රසක් කරනවත් සමගම අතීත අකුසල්ලොලින් නිරේට යන්න්න ඇති බිච්ච කොටස් සතරාපා ඒපාක දෙනකුසල කොටස් සියල්ලම දවාලු කරලදානවා. යම්තක් කාලයක් සෝවාන් වෙලා මේ ලෝක උපදිනවාද ඒතාක් කාලයක් මෙලවදි විපාක දෙන්න තියෙන කරුමටික ඉතුරු වෙලා කැපුුම් කෙටුම් ඇනුම් ගැහු මැරුම් ආදයට භාගනය වෙනවා. අන එක නිසා භාගිතුන් වහස ගැව්වාදී වැැඩි වැඩියෙන්කු සල් කරට ඔබට අද දවසි කියන්න තින පනිවිඩියත් සුළුහෝ වරදී බයදකින්ට. කියන ජාතිය කුඩයි කෙලයක් නෑ අකුසලය අකුසලේ මයි ලොකු උනත් කුඩවන්න ප්‍රපාකයේ දරුණු පින්නතුනිි අකුසල්ලොලින් ඇත් වෙලා වැඩි වැඩියෙන් කුසල් වඩාගෙන මේ ජීවිතය කුසලෙන් පෝෂණය කරලා මනාව පිරිසිදු සිල් ආරක්ෂා කරගන මෙලොව යහපත් ජීවිතයක් ගත කරලා සතුට සිතින් ප්‍රීතියෙන් සැනසිල්ලි මෙලවින් සමගණ්ඩ පුළු හන් විදිහයටටයුතු කරන්න ඔබට තුනරුවන්ගේ ආශිරුවාදයෙන්ම ශක්තිය දෛරිය භාගිය වාසනාව උදාවේවාගේ ආශිරුවාද කරනවා.